මගේ ගම මොණරාගල බුත්තල මම උපතින්ම ආබාධිත තත්ත්වයට පත් වුණු කෙනෙක් නෙමෙයි. මම සාමාන්‍ය පෙළ කරන දක්වා මගේ අධික හොඳට තිබුණා. එක හැන්දෑ දවසක අම්මා වත්තට ගිහින් ඇවිල්ලා නාඳුන දෙයක් අතට දුන්න මගේ මොකද්ද කියලා බලන්න කියලා. ඒක ඇත්තට බිම්බෝම්බයක්. ඒක මගේ අතේ තියදී පිපුරුණා. ඊට පස්සේ මම මාසෙක දවස් 20ක් බදුල්ල රෝහලේ ප්‍රතිකාර ලැබුවා. ප්‍රතිකාර වලින් අනතුරුව ගෙදර ආවට පස්සේ මට හිතා ගන්න බැරි නම් මම ඉතින් ඉස්සරහට කොහොමද ජීවත් වෙන්නේ. මගේ අවුරුදු 17ක් තිබුණා, අධිකමට අහිමි වුණේ. ජීවිතය ජීවත් වෙන්න බැරි මට්ටමටම එපා වීමකින් තමයි මම හිටියේ. ඊට පස්සේ මම තේරුම් ගත්තා ජීවත් වෙන්න ඕනි, කොහොමාරි ජීවිතේ ජය ගන්න ඕනි කියන එක. ඊට පස්සේ මම ක්‍රීඩාවට සම්බන්ධ වෙලා තමයි ගොඩක් මගේ ජීවිතේ තැන් හදාගත්තේ. මගේ පුහුණු කරුවරයා තමයි මම මේ සාහිත්‍යය පිළිබඳව දැනගන්නේ. කාලයක් ඇද්දි දැනගන්න ලැබුණා මේ සාහිත්‍යනේ අපි වගේ ජීවිතේ ඉස්සරහට ජය ගන්න කැමති අයට උදව් කරන්න හොඳ ආයතනයක් කියලා. 2012 මම යුනිචල් ආයතනයත් එක්ක සම්බන්ධ වෙනවා. මේ දක්වාම යුනිචල් ආයතනයේ සේවය කළා. ගෑනු ළමයෙක් විදියට අධිකයි එකහැකි අයිමුව ජීවිතය ජීවත් වෙන්නේ නැහැ කියන තීරණයේදී මම මේ ජීවිතය තීරණය වෙනස් කළා. ජීවිතය ජය ගන්නවා කියන අදිෂ්ඨානයට ආවා. ඒ අදිෂ්ඨානය මත මම ජීවිතේ ගොඩක් තැන් ජය ගත්තා. මගේ නමට ලෝක වාර්තාවක් තියෙනවා ක්‍රීඩා ජීවිතේ. ඉතින් ඒ වගේ ලොකු ජයග්‍රහණයකට යන්න මට හැකියාව ලැබුණේ මගේ අදිෂ්ඨානය නිසා. අද ජීවිතේ ගොඩක් අයට ජීවත් වෙන ලොකු හේතුකාරණා තියෙනවා. ඒ හැම හේතුකාරණාවක් මමතක කළ ජීවිතෙන් අයින් වෙන අය ගොඩක් දැන් ඉන්නේ. මම මේ අයගෙන් ඉල්ලන්නේ ජීවිතේ ජය ගන්න පුළුවන් අදිෂ්ඨානය තමයි වැදගත් වෙන්නේ. ඒ අදිෂ්ඨානයත් එක්ක ජීවත් වෙන හැමෝටම ජීවිතේ ජය ගන්න පුළුවන් කියලා.